අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහළට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් 40 ලක්ෂය ඉක්මවයි යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන්ට දේශන පැවැතු තවත් බලකොටුවක් සොයාගනි ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන් හට දේශන පැවැතු ස්ථානයක් කාත්තන්කුඩි පාලමුණේ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා කාත්තන්කුඩි පාලමුණේ ප්‍රදේශයෙන් සොයාගත් ලැගුම් හලේ පැවති දේශනවලට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ එල්ල කළ සහරන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ගේ බිරින්දෑවරුන්ද සහභාගී වී ඇති බව ආරක්ෂක අංශ විසින් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා සහරන් හෂීම් පිළිබඳව සහ ඔහුගේ අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් කාන්තාවන්ට දේශන පැවැත්වු මෙම ස්ථානීය ආරක්ෂක අංශ විසින් ඊයේ සොයාගත්තේ දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගෙන් ලද තොරතුරු වලට අනුවයි. ඇතැම් අවස්ථාවලදී සහරන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු රිල්වන් හෂීම් මෙම ලැගුම්හලට පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. එහි වත්මන් හිමිකරුගෙන් සහ මීට පෙර හිමිකාරීත්වයේ දරූ පුද්ගලයන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම ආරම්භ කළ බවයි එහි ප්‍රකාශකයෙකු අපගල විමසීමකදී සඳහන් කළේ. පසුගිය අප්‍රේල් මාස 24 වනදා ත්‍රිකුණාමලය මුතුර් තාහිර් නගර ප්‍රදේශයේ මුහුදු සීමාවට ආසන්නයේ තිබූ සත්ව ගොවිපලක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක්කලේ අත්අඩංගුවේ සිටින පුද්ගලින්ගෙන් ලද තොරතුරු වලට අනුවයි. එමෙන්ම සහරන් ඇතුළු ත්‍රස්තවාදීන් රැඳී සිටි බවට සැක කෙරෙන ඉක්බාල් නගර ප්‍රදේශයේ භූමියක්ද ආරක්ෂක අංශවල විශේෂ පරීක්ෂාවකට ලක් වුණා. ලවපුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 40 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඉතාලියේ මරණ සංඛ්‍යාවද ඊයේ දිනේ 30,000 ඉක්ම වූ අතර ඒ අනුව කොරෝනා මරණ 30,000 ඉක් වූ ප්‍රථම යුරෝපානු රට බවට ඉතාලිය පත්වනවා. මේ අතර නව ආසාදිතයින් 11 දෙනෙකු ඊයේ දිනේ හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට නව කොරෝනා වෛරස ආසාදිත පුත්කරින් 11 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වුණා. ඊයේ දින හඳුනා ගැනුණු නව ආසාදිතයින් 11 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකින් පවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම කොරෝනා වෛරස ආසාදිනේ වී සුවය ලැබූ තවත් පුත්කලින් 8 දෙනෙකු ඊයේ රෝහල් වලින් පිටව යාමත් සමග සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගියා. මීට අමතරව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 586ක් වන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් පුද්ගලයන් 390 දෙනෙකු නාවික හමුදා සැබළුන් බවයි. කොළඹ මහනගර සභාව විසින් රෝගීන් හමු වූ ප්‍රදේශ සහ රෝගීන් ඇසුරු කළ පිරිස් සිටින ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කරනවා. ඒ අනුව අද දින කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී PCR පරීක්ෂණ සිදු කරනවා. Thank you.
ලොවපුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙවන විට 40 ලක්ෂයක්ම වා තිබෙනවා. එමෙන්ම මරණ 275,000කට වැඩි සංඛ්‍යාවක්ද වාර්තා වන අතර ඉතාලියේ මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී 30,000ක්ම වනු ලැබුවා. ඒ අනුව කොරෝනා මරණ 30,000 ඉක්මවා ගිය යුරෝපා සංගමයට අයත් ප්‍රථම රටවන්නේ ඉතාලියයි. එරට මුළු ආසාදිත සංඛ්‍යාවද මෙවන විට 217,000කට අධිකයි. කෙසේ නමුත් ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සාපේක්ෂව අඩුවමින් පවතින අතර එරට දැඩි නිරෝධායන සීමාවන් මෙවන විට ලිහිල් කරමින් පවතිනවා. ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එරටින් කොරෝනා මරණ 78,500ක් සහ ආසාදිතයින් 13,21,000ක් වාර්තා වනවා. එමෙන්ම ඇමරිකානු උපජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරිය වන කැතේ මිලර්ටද කොරෝනා වෛරසය ආසාදින වී ඇති බව ඊයේ අනාවරණය වුණා. ඒ දවල මන්දිර කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට වෛරසය ආසාදින වී ඇති බව හෙළිදරව් වී දිනකට පසුවයි. උපජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කැතේ මිලර් විවාහ වී සිටින්නේද ජනාධිපති ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල සේවකයෙකු වන ස්ටීවන් මිලර් සමගයි. දවල මන්දිරයේ සේවකයන් කොරෝනා වෛරසයට නිරාවරණය වීමත් සමග ජනාධිපති ට්‍රම්ප් සහ උපජනාධිපති මයික් පෙන්ස් COVID-19 පරීක්ෂණ කිහිපයකටද ලක් කරනවා. එම පරීක්ෂණවලදී අනාවරණය වුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ උපජනාධිපති මයික් පෙන්ස්ට COVID-19 වෛරසය ආසාදින වී නොමැති බවයි. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මෙවන විට රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් COVID-19 අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. එමෙන්ම සබරගමු පළාත් සභා අරමුදල රුපියල් මිලියනක්, රත්නපුරයේ චානක රණවක මහතා රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් 150,000ක් මෙම අරමුදලට පරිත්‍යාග කර තිබුව අතර ශාඛාවේ අංක 85 73 73 73 තරණ විශේෂ කිනුමට පරිත්‍යාග තවදුරටත් බැර කර හැකි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහනාධාර බෙදා දීමේ මුවාවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රටේ ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්නකොට රජයක් හැටියට වගකීම තමයි ඒ අයව බලාගන්නේ. ඒගොල්ලන්ට ආධාරයක් දෙන එක මොකද රැකියාව කරගන්න යන්න විදිහක් නැහැ. ඒ වගේම ඒගොල්ලන්ගේ අනිත් වෘත්තීන් කරගන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ට ජීවත් වීමේ මාර්ගයක් නැති නිසා ඒගොල්ලන්ට ආහාර මල්ලක් දෙන එක, ඒ වගේම මුදලක් දෙන එක ගැන අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. එක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේකේ විනිවිද භාවයක් තියෙන්න ඕනේ. මැතිවරණ කාල සීමාවකදී මේ කටයුත්ත කෙරෙන ආකාරයට තමයි අපේ විරුද්ධත්වය තියෙන්නේ. ගමේ තියෙන පොදු කමිටුවටත් ග්‍රාම සේවකයෙක් ඇතුළුව ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා එතන ගිහිල්ලා වාඩි වෙනවා. නගර සභාවේ මන්ත්‍රීවරයා එතන ගිහිල්ලා වාඩි වෙනවා. ඒ වගේම ඒ පොහොට්ටුවේ සංවිධායකය එතන ගිහිල්ලා වාඩි වෙනවා. එහෙම වුණාම මේ ෆෝම් එක තියෙන්නේ ඒගොල්ල ළඟ. එතකොට මේකේ සාධාරණත්වයක් තියෙනවද? අද මේක පොහොට්ටුවේ අයගේ මැතිවරණ කැම්පේන් එකක් බවට පත් කරගෙන ඉවරයි. මෙවැනි දේවල් නවත්තන්න මැතිවරණ කොමසාරිස්තුමාට දැන් බලය තියෙනවා. හුඟක් අය හිතනවා එතුමගේ බලය නැතුව සමහර අය බලය පැහැරගෙන තියෙනවායි කියලා. ඒ අපිට පේන හැටියට එතුමට බලය තියෙනවා. මේ වගේ මුදල් බෙදීමේ කටයුත්තක් වෙනවනම් ඒකට රාජ්‍ය නිලධාරි විතරක් සම්බන්ධ කරගෙන සාධාරණ විදියට මේ කටයුත්ත කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුව හමුවේ රජය සිදු කරන අදූරදර්ශී ක්‍රියාවට විරුද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉල්ලා සිටීම එහෙම නැත්නම් වැටුප් කප්පාදුවකට අදාළ කරන මෙදිහත් වීම නිසා වෘත්තීය සමිති ව්‍යාපාරයට වැටුප් පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගලා දීලා තියෙනවා එතුමා. අපි කවුරුත් දන්නා වෘත්තීය සමිති ව්‍යාපාරය පහුගිය කාලේ පොඩ්ඩක් කඩේ වහලා තිබ්බේ. මොකද මේ කොරෝනා ප්‍රශ්නේ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරය තමන්ගේ අයිතිවාසිකම් මිල්ලීම් පිළිබඳ මෙදිහත් වීම නොකර සිටී. අපිට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා පොරොන්දු වුණා පාර්ලිමේන්තුවේදී වතුකම් කරුවන්ට රුපියල් 1000 මාර්තු මාසේ ගෙවන්න. ඒ පොරොන්දු වෙච්ච විදිහට ඒක දුන්නේත් නැහැ. පුරවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ දැවැන්ත අරගලයක් මේ රටේ නිර්මාණය වෙලා තිබ්බා. මේ පාර උත්සව අධිකාර මුදල් ලැබුණේ නැහැ. නමුත් මේ සියල්ල තියෙද්දී මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ වෘත්තීය සමිති ව්‍යාපාරේ ඊටාම නිවැරදිව සහ වගකීම් සහගතව එම ඉල්ලීම් තමන්ගේ අතේ තියාගෙන එළියට දාන්නේ නැතුව අකුලගෙන කටයුතු කරා. පීබී ජයසුන්දර මැතිතුමා ජනාධිපති ලේකම් විදියට මේ කරලා තියෙන ඉල්ලීම අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියට මුළු මනින්ම ප්‍රතික්ෂේප කරනවා. ගුරු ශේෂ්‍රයේ ඇතුළු සියලුම සමාජිකයන්ට සහ හිතවතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේක දෙන්න එපා. අවුස්ස ගන්න එපා වෘත්තීය සමිති ව්‍යාපාරය. ආණ්ඩුව අනුන ලෙස කටයුතු කරනවා නම් වෘත්තීය සමිති ව්‍යාපාරයට සිද්ධ වෙනවා ඉදිරියේදී ක්‍රියාමාර්ග වලට එන්න. දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු නොකර කොරෝනා මර්ධනයට සියලු දෙනා සහාය වෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසම තමයි දැන් මැතිවරණේ පවත්වනවද නැද්ද කියන තීන්දුව ගන්න ඕනේ. ඒතොර ඒ අනුව මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න සුදුසු වාතාවරණයක් නැති නිසා පාර්ලිමේන්තු මැතිවරණේ කල් දැම්. දැන් තියෙන පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ යථාර්ථය තමයි මේ අපි ඉන්නේ. එතකොට අපි දන්නවා ව්‍යවස්ථා විශාරදයන් නීති විශාරදයන් කියනවා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුකම ව්‍යවස්ථානු කූලව පාර්ලිමේන්තු අභිනව පාර්ලිමේන්තුව පත්වීත් මාස 3ක් යනතුරු මුදල් හැසිරවීමේ බලය තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමන්ට. එතකොට ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව තාම පත් කරලා නැහැ. අභිනව පාර්ලිමේන්තුවක් නව පාර්ලිමේන්තුවක් පත් කිරීම සඳහා මැතිවරණේ පවත්වන්න බැරි වුණා COVID-19 මේ වසංගත තත්ත්වේ නිසා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා එක්සත් ජාතික පක්ෂයේ තින්නවනේ නීතිය දන්න අය රටෙත් තින්නවන නීතිය දන්න අය ඉන්න නීති විශාරදීගෙන් ව්‍යවස්ථා විශාරදීගෙන් කරුණාකරලා දැන කියාගෙන මේ රට තුල නිකන් ජනමානසිකත්වයේ ව්‍යාකූල තත්වයක් ඇති කරන්න එපා. මහත්තු මේක දේශපාලන උමනාවන් ඉෂ්ට කරගන්න වෙලාව නෙවෙයි. මේ රට විපතට මුහුණ දීපු වෙලාව. මේ විපතෙන් මේ රට ගලව ගන්න කටයුතු කරමු. කටයුතු කළා ව්‍යවස්ථානුකූලවත් පාර්ලිමේන්තු මැතිවරණයේ නීතියට අනුවත් පාර්ලිමේන්තු මැතිවරණයේ තියලා මේ රටේ ජනතාවට සුසු පාර්ලිමේන්තුවක් තෝරාපත් කරගන්න ඉඩ දෙමු. වත්මන් ආණ්ඩුව කළමනාකාරීත්වයෙන් අසාර්ථක වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒ ගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අද රජයේ සේවකයා ඇත්ත වශයෙන්ම අපහසුයෙන් ජීවිතය ගෙවන. එදා අපේ ආණ්ඩුව කාලේ රජයේ සේවකයන්ට පටිතත කරගෙන අපට දියව් කියන ගමන් ආණ්ඩුවේ ඇමතිවරු ඒ වරප්‍රසාද සියල්ලම භුක්ති විඳිනවා. මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන්ට නිල වාහන පාවිච්චි කරන්න අවසර දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා තියෙනවා. ඒ වගේ පරිසරයක් තුල ඉඳගෙන තමයි මේ අහිංසක රජයේ සේවකයාගේ වැටුප හෝ භාගයක් හෝ සතියක හෝ දිනක හෝ ඉල්ලන්නේ. ඉතින් මේ ඉල්ලන්නේත් කොරෝනා අරමුදලට නෙමෙයි වැඳ බුහා අනද්දරු අරමුදලට. ඒ නිසා අපි කියන්න කැමති දැන් ආණ්ඩුව කළමනාකාරීත්වයේ කොච්චරද කියලා පෙන්නලා තියෙන්නේ. අද මේ රටේ ජනතාව විශාල අනාරක්ෂිත තැනකට දාලා තියෙන්නේ. අපි කියන කරුණාකර PCR පරීක්ෂණ වැඩි කරන්න. මේ රාජකාරිවල නිරත වෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ආරක්ෂක අංශයට ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රමුඛතාවය දීලා වහාම දෙන්න කියලා පිල්ලුවා. ඒව එකක්වත් ක්‍රියාත්මක කරේ නැහැ. මම කියන්න කැමති අද මේ ආණ්ඩුව කළමනාකාරීත්වයේ අසාර්ථක තැනකට පත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ රජයේ සේවකයන්ගේ වැටුපට තට්ටු කරන්න ජනාධිපති ලේකම්වරයා මේ වගේ ලිපියක් ලියලා තියෙනවා. ඇදිරි නීති කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලින් සොයා දිවයින පුරා වැටලීම් සිදු කර තිබෙනවා. කොරෝනා අවධානම හේතුවෙන් පැනවුණු සීමාවන් ලිහිල් කර ක්‍රමක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත් කිරීම ලබන 11 වන සඳුදා ආරම්භ වෙනවා. සියලු ආයතන හා සේවා කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සිදු කළ යුතු අතර දැනට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
මෙතර ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේදී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස් අතරංගුවට ගැනීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව දඹුල්ල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් දඹුල්ල රත්මල්ගහ ඇල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 600ක් සමග සැකකරුවන් 7 දිනකව අතරංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සමග අතරංගුවටපත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව මෙම හෙරොයින් ජාවාරමේ නිරත යැයි සැක කෙරෙන අඹුසැමි යුවළක් ඔවුන්ගේ නිවසේ ඉතා සූක්ෂමව බෝනික්කෙකු තුල සංගවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 3400ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මාවතකම පිච්චකොටුව ප්‍රදේශයේ මාවතකම මුලස්ථාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ලබන ස්ථානයක් වටලා ගොඩ බැරල් 3ක් සහ නීති විරෝධී මත්පැන් ගැලුම් 15ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. පයාගල පොලිසිය ස්ථානාධිපති වරයාට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී පයාගල හිරිගල් ගොඩැල්ල කජදුව ප්‍රදේශයේ වගුරු බිමක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පයාගල පොලිසිය සමත් වී තිබෙනවා. නාගහදුව ඇලෙහි ජලය යොදා ගනිමින් ඉතා අපිරිසිදු ලෙස මෙම මත්පැන් නිපදවා තිබෙනවා. මෙම වැටලීමෙන් ගෝඩා ලීටර 1309ක් නීති විරෝධී මත්පැන් ලීටර 900ක් සහ ඒවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණද සමග සැක කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ මලල කලපුවේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථාන දෙකක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ සවස සමත් වී තිබෙනවා. මෙහිදී නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු ලීටර 21ක් ගොඩ ලීටර 690ක් ඒවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ රැසක්ද අතරංගුවට ගෙන තිබෙනවා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙකුද අතරංගුවට ගනු ලැබුව අතර ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මිහින්තලේ පොලිස් වසමේ කල්ලන්සිය කුඩාගම ප්‍රදේශයේ වැවක් අසල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරත පුද්ගලයන් සිව් දෙනෙකු මිහින්තලේ පොලිසියට අනුයුක්ත කල්ලන්සිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් ඊයේ අතරංගුවට ගනු ලැබුවා. මේ අතර රටේ පවතින වාතාවරණයේ යටතේ රජයේ නියෝගයේ මත මත්පැන් අලෙවි සැල් වසා දමා තිබියදී ඇඳිරි නීති කාල සීමාවේදී නිවසේ රජයේ අනුමත මත්පැන් රහසිගතව විකිණූ යාපනයේ මත්පැන් අලෙවි සැලක හිමිකරුවෙකු සංගුවිලි ප්‍රදේශයේදී අතරංගුවට ගත් බව මණිපායි පොලිසිය ප්‍රකාශ කළා. උදැන් අවධානයේ රට වටා පුවත් කිහිපයක් වෙත. සියලුම රාජායතන විෂබීජ හරණයට ලක් කිරීමේ වැඩසටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජායතන විෂබීජ හරණයට ලක් කිරීමට අවශ්‍ය කරන අධිබලතේ විෂබීජ හරණ ද්‍රාවණය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පළාත් පාලන ආයතන 17ක් සඳහා බෙදා දීම අද රත්නපුර මහනගර සභා පරිශ්‍රයේදී සිදු කෙරුණා. අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ගුණම ලබන නවින්දු සංකේත් සිසුවා විසින් නිර්මාණය කරන ලද ස්වයංක්‍රීය ජල කරාමයක් කොරෝනා රෝගීන් ආරක්ෂා වීම සඳහා පානදුර මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හා රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත බාර දීම සිදු කෙරුණා. බදුල්ල එක්සත් වෙළඳ සංගමයේ විසින් වෙසක් උත්සවයේ නිමිති කරගෙන බදුල්ල විහාරස්ථාන ආරාම සහ පිරිවෙන් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. වැල්ලව පොලිසියට ලද තොරතුරක් මත වැල්ලව පන්නව ප්‍රදේශයේදී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් බලපත්‍ර නොමැතිව කිරි එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග සැකකරු වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කිරි එළදෙනුන් නවතිනා අනුරාධපුර සත්ව ගොවිපළට මුදා හරින ලෙස නියෝග කර ඇති අතර නඩු විභාගයේ ලබන මස 22 වෙනිදාට කල් තැබුණා. ගල්ගමුව මොන්නන් කුලම වැව ආසන්නයේ සිටි අලි පෙටවකුගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් ගල්ගමුව වනජීවී කාර්යාලයට දැනුවත් කිරීමෙන් අනතුරුව නිකවරටිය සහ පණ්ඩුලගම යන වනජීවී පශු වෛද්‍යකයන්හි නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් යොදා අලිපිට වට ප්‍රතිකාර සිදු කරනු ලැබුවා. බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනුන් තේවත්තේ වැඩ කරමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ඊයේ පස්වරුවේ ඇදහැළුණු ධාරණිපාත වර්ෂාව සහ සුළං තත්වයේ හේතුවෙන් වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ගස් කඩා වැටි ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අනතුරුව වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස් කපා ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර පැය එකහමාරකට ආසන්න කාලයක් මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ඒත් සමගින් සියතු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.